රි මොකදබි කියන්නේ අපි කියනවා. ඇ අපි කතා කරන්නේ පරිසර සන්දරක්ෂණයට කෝම සුද්‍රජීන් පාච්චකද රිසර සන්රක්ෂණය කියල කියන්නෙමකක්ද පරිසර දූෂණය කියන එක නතර කරන්න. නේද පරිසර දූෂණය කියන එක නතර කරන්න අපි මොකද කරන්නේ. පරිසරයට එකතුන පරිසර දූෂක නේද පරිසර එකුතුන පරිසර දූෂක මෙන්න මේ ශුද්‍ර ජීවීන් පාවිච්චිකල් ලිබත් කරන. අරිද එතකොට අපි ඒකට කියන වෙ ක්‍රමේයට අපි කියනවා. ජයිවර් ප්‍රතිකර්මණය කියලා හරිද ජයිව ප්‍රතිකර්මණය කිනවන්නොය ක්‍රමයට ගද ශුද්‍රජීවීන් පාවිච්චි කරල පරිසරයේ තියන පරිසර දූෂකිවත් කරන එක හරිද එතකොට ඔය විදියට කරන එක අවස්ථාවක් තමා හරිද එක අවස්ථාවක් තමා එකක් අපේ මේ ශුද්‍රජීවීදැ ඉන්නවනේ හරිජගද දූෂද ජලයන ජලය දූෂණය වුනාාම ජලය තියන කාබනි කබදරව කාබනි කබ්ද්‍රවවි ක කියල කියන් කාබනි කපබදරගගේ දිරාපත්වෙන දෙ හරි ඔන්න කාබනි කපද්‍රවේ ශුත්‍ර ජීවිනි පාවිච්ච කල විෝජනයකැ එව දිරාපත් කරවනවා එ්‍රමය හරිද ඉඩ පස්සේ ඉළවෙගත්දව ලොකු හානියක්ෙන සාගර් ජලය දූෂණයනා කොහමද අපි මේ නැව් ගමන් කරත් දිී එෙමන් ඇත්තම් නැ්වලට අනුතුරක් සිද්ද වනාහම හරි වගේ තින තෙල් නිදහ ඇතුි බඩ තිனாத்தில் ஒ த்தில்ල් නිதாசன மூசாகரே සාகரே සාகரேම ඇතිவனமன ති அ விියජனය කරண தலுත්ද කිය தட்டு ති தட்டுුව விියෝජனය කරන එක දිராපත් කරවනවා ශுද්‍ර ජීවිன் பா පவிச்சுக்கலாம்ோட பா சடுமொனாස් කියන පක්ටීරයා ප්‍රබේදය මේන්න මේකට අපි පාවිච්චි කරනවා හරි තොට වෙන්නමකක්ද මෙයාන ඒ ුදුරජීවන් සාගරයට ගිහිල්ල යාල එන්සයිමයක් නිුත් කරන යම් කිසිුරසායන ද්‍රව්ිය එන්සයිමයක් නිකුත් කරනවා. ඔන්න එන්සයිමයක් එක්ක හරිද ඒගෙ තියනතෙල් තෙල් ජන කාහයිඩ්්‍රකාපනය කරිද තෙල් කියනද විියෝජනය වෙන දිරාපත් වෙනවා. හරිද ඊට පැස් තවත් දෙයක් තමා. රි අපි ලෝහ වර්ග කියල කතා ලෝහ වර්ග තින ළම බර ලෝහකෙල් ලොහව වර්ගය හරිද ලෝහවර්ගවල තිනා මොකක්ද බැර ලෝහ කෙල්ලෝහ කැන ැරලෝහකි කියෙන අපි සරලතුත බර වැඩිලෝව බැරලෝෙන හරිදකොට ඒවිදිරි තියෙනවා ක්‍රෝමියම් ඊයම් හරි ඉට පස්ස රස දිය වගේ බැරලෝව හරිද මේවත් මොකද වෙන්න පරිසයිට එකතුුණා පරිසර දූෂය වෙන ඉතිං මේකරත්ත මොකද කරන්නේ අරි ශුද්‍ර ජීවින් පාවිච්චි කරලා ඒවා අම්කදේ බැරලෝහ ඒවත් කරගන්න තන. කරන්නේ හවිද ඒ සිද්ධ කරන්නේ බැරලෝහ ඉවත් කිරීමේදී. හරි ඔව දැරලෝහ දිය වෙනවැනි ජලෙට දම කෝමද බැර ලෝහ දියවෙන්න ජලෙට මොන තමක්ගේ දැක්න්නල. හරිද හිතන්නකෝ කර්මාන්ත ශාලාවක් තියෙනවා, කර්මාන්ත්‍ය ශාලාවයෙන් අප ද්‍රව්න්නේ. ඔවගේ දේවල් පරිසරයට මුදා හරිද්දිී. ග නිපදවෙලා ඇතුරන අප ද්‍රවි ප්‍රෝජන නැදව පරිසරයට මුදාහරිත්දන් හරිද ඒ පරිසරට මුදාහරම දේවල්ල අඩංගනොන්නව කිර බැරලොව හරිතට ජලේදගේ ගලාගන නව කිරිගියන්න ජලය කැනෙ කර්මාන්ත ශාලාාවය කානු පද්ධද දිගගේ ජලේදිගේ ගලාගනයෝ හරිහොට මොකද කරන්නේ මේ ගලාගන එන ජලය හරස් කර බදිනක් කළුණා හරිද ජය හස්කනරස් කල බඳන ඔන්න දිිර කුුණ ඒ කල්ලා මේ කුලුනේ තුළ අපි ගබඩා කරන බැක්කීරියාව හරිද කු තුළැි ගබඩා කරන බැක්කිය තන මකද වෙන්නේ මේ දूෂිත ජය ද මේ බැර ලෝහත්තක්ක දෂණ වෙලා තින කරෙන් වන්න මේ දෂිත जाලය මේ පැත්ට එතිරි ඒත්න්න බැක්ටීරයාමකදවෙන්නින් බැක්ටීරියාවන් ඒ දूෂිත ජලය තියන ලෝහ ඉවත් කරන ලො ඉවත් කරපු මෙතිට යුද්ද ජලන පිරිසිදු ජලය හරිදි මෙති මෙහට එන්නේ පිරිසිදු ජ ඔන්නේ විදිට හරි ශුද්‍ර जीීන් මගින් බැර ලෝහි වත් කිරීම කියනත් සිද්ධගැනමක්ද නාදම කතා කරන්න අපි කතා කරන්නේ පරිසර සදක්ෂණය කරන්න ශුද්‍ර ජීවිීන් පාවිච්චි කන තුො කියනවා පරිසය සදක්ෂණය කරන්න ශුද්‍ර ජීවින් පාදිච්චි කරන්න කොහොමද පරිසර ය තින පරිසර දෂි කිවත් කරලා හරිද අතෝට ඒබත් කරන ආකාර කහිපයක්ගෙන අපි කියනවා හරි ඉඩ පස්සේ තවත්යක් තමත් පරිස රිදෝෂයෙන්යට හෙදෙන මොනාද පලාස්ටික් කියනවා අතුොට පලාස්ටික් කියනේවා ජිරණය කරන්න පාවිච්චි කරනවා බැක්ටීරියාව හරිතට අපි ඒකට කියනා මොකක්ද ොරි ඒ අපි කරන්නේ දහිදන්න පලාස්ටික් නම් පලාස්ටික් අපි හදනවා විරාපත්න පස්ටික ෝොම විරාපත්න පලාස්ටික් කලක ඒයාලා පරිසරෙන මුදදාහගෙන අප ප්‍රෝජන්ටරල ඉවත් කරද යාල් දිාපත්වෙන විදිර ඔටහ දැත කොට ඒකන ොකක් දැබි කරන්නේ ඒ ඇතුළට බැක්ටීරියාවල් කියෙනෙ බැක්ටීරයාගග පරිස මුදාහරපුහම හරි බැක්ටීරියාවට දිරාපත් චීරණය කරන්න පුළුවන් විදිහ පස්තාස්්ටික නිෂ්පානය කරන. හරිද අපි බැක්ටීරියාවන් ඔය විදි දිරාපත් කරන ගෙන මොනහරි දිරපත් කරනයට අපි කියවා ජීව ආයනය කිය ජයිව පයනය කිය කියනවා ජයිව හායනය කියලා කිය. ඔන්න විදිහට අප පරිස්සර සන්රක්ෂණය සඳහා රි ශුද්‍ර ජීවිනි පාචික නොන්න කෙනෙක් ආකාර අදරන මුණ දාකහතර පළවෙෙන එක දූෂිත ජලයේ තියන අපදරා විවත් කරන. හරිද දූෂිත ජලය තියෙන අප දරා විවත් කෙනනක ත පලවෙනිදී ඉල්ළඟට කරනත්මකක්ද. සාගර ජලය මත තියෙන තෙල්ට්ටු. ඒවිවත් කරන පාවිච්චකනකව ෙඩමුණස් කියන පැක්ටීරිියයා මොකදේකෙ වෙන්නේ ෙටමෙනස් කියෙන පැක්ටීරියාව සාගරයට ගිහිල්ල. එයා එන්සයිමයක් නිකත් කරපු හොව නිකුත් කරම මොන්න කියෙන ජලත් නෙතෙල් ට්ටුව විඩාපත් වෙනවා. හරිද ඉට පස්සේ ඉලා එතා බැරලෝහ අපි මේ ජලයේදිගේන පර්මාන්ත ශාලාවල කුණු පද්ධති වලි ජලයදිගෙන බැර ලෝහි ත් කරන්න කොම දෙකපි කරන්නේ හරි ඒ ජලය හරස් කළයි දෂි ජයයාහසරක් න්ඳින කුලුණු හරි කුල්ලු බන්ඳනා ඩැක්තිීරියයා අඩංගුවවෙලා තියෙන කුලුණු එ එකකොට මේක හරහාම ජලය ගමන් කරද්දි මොකද වෙන්නේ එයා ටැක්ටිය එක තුරන්නේ බැක්ටීරියාව බැර ලෝහි වත් කරනවා ඉතිරිින් හටකොට එන්නෙ මනාද පිරිස්දු ජලය හරි ඉට සීලගැක තාමග දබි කරන්නේ ැක්ටරයාන්ට දිරාපත් කරන්න පුළුවන් එහමන් ඇතම් බැක්ටීියයා මගින් දිරාපත්වෙන ලාස්ටික් නිෂ්පාදනය කරනවා හරිදතු ඔන්නය කියන ත්‍රම හතර අපි පාවිච්චි කරන මකටද ශුද්‍රජීවීන් මගින් පරිසර සන්රක්ෂණය සිද්ධ කරන්න හරිද හරි ඊලට අපි කියනවා ඇයි අපි මේ ශුද්‍ර ජීවීන් මේකට පාවිච්චි කරන්නේ. හරිද ැි ඕක විදරන්නේ මොනටි සුද්‍ර ජීණ පාවිච්චි කනවා ජානතාක්ෂණයට ගුෂකර්මාන්තයට ඉට පස් ේදා මුණක්ද. විවිධ වෙනත් කර්මාන්තය යොගට් කර්මාන්තය ප ඕකන්ධකර්මාන්තය, බේකරිකර්මාන්තයන ඔගේ විධ තැන්වල දමි පවිච්චිරනාව මේ ශුද්‍රජී එතකොට. ඇයි අපි මේ ශුද්‍රජීවීන් පාවිච්චි කරන්නේ. හරිද ඇයි මේ ශුද්‍ර ජීවී අපීමට පාවිච්චි කරන්න කියනෙක්. පරමිනි කර්තාව තමා හරි මේ ශුද්‍රජීවයෙන් කියන කට්ටිය. ශුද්‍ර ජීවිීන් කෙන කට්ටිය. ඉතාමත් වේගෙන් අපි සතක් කිය අරගන්නු සතාකෙන කෙනා වර්ධනය වෙන්න කොහොම. ඉතාමත් සෙමී අවුරුද්ධ කෙන අවරුද්ද තුළ ඉතා පොඩි වර්ධනයක්ත් තම සත්වයකි පෙන් නුම් කරන්න. අපි කෙිම පුංචිකාලි වරක දළස්ක ලොක් වෙන ඉතාමත් සෙමින්තම වර්ධනය සිද්ධ වෙන්. හැබැයි සුතර ජීවිීන් කෙන කට්ි හෙමන යාල මොකදවෙෙනට ඉතාමත් චීග්‍රෙන් ඉතාමත් වේගෙන් වර්ධනය වෙන. හරිද. සේත් එක්කම කියනවා පරිවෘතිය ශීග්‍රතාවය මකද නෑ පරිවෘතිය ශීග්‍රතාවය කළික ඔය මු වනපම තම විද්‍යාව තේරන්නේ මොකද පරිවෘතිය ශීග්‍රතාවය කළි පරිවෘතිය ශී්‍රත පරිවෘර්තිය ශිග්‍රතාවය කළි කියන්නේ ළමයි හරි එයාලගේ ඇගැත්ද අප ඇග ඇතු ලෙක් වැඩකරන විදිහයට වඩා අපඇග තුළේ සයිල තියෙනවා සයිලගෙනවල දන්නවා මේ අප ඇංග හැදිල තියෙනවා චුරචුට කෑලි අරිට ොයිවිදි අර ශුද්‍ර ජීවිීන්ගේ දේ හැදිල තියෙන සයිල්ල තියෙනවා මේ සයිල ඇතුළේ එක එක වැඩවෙනවන සයිල තුළේ අරි ශක්තියනිපදවනවා අන මන මොවිදි වැඩ ගොඩාක්ෙනවා සයිලිය ඇතුළේ අ එතකොට මේ ශුද්‍ර ජීවන්ගේ මේ සයිලිය තුළ සිද්ධ වෙන ප්‍රතෙක් ක්‍රියාවට ක්‍රියාවලිය අරිද ඒ ක්‍රියාවලිත් ඉතාමත් ීග්‍රෙන්යි ත් චීක්‍රයෙන් සිදධන අපේ සයිලය තුළ සිද්ධ වෙන ක්‍රියාවනිටතමග පරිවෘතිය ක්‍රියත කොටන්න කියන පරිවෘතිය ක්‍රියාත් ඉතාමත් වේගයෙන් සිද්ධ වෙනමය ශුද්‍ර ජීවින්ගේ බේහැ තුළ එටොට පළවිනි තු තාමකත් අපේ ශුද්‍රජීවිල් පවිච්චි කරන්න එකක් කයාලගේ වර්ධන වේග වැඩී අනිතකයාලගේ පරිවෘතිය ශීක්‍රතාව වැඩිය කියන්නේ සයිය ඇතුළේ වැඩ කරන වේග වැඩි තම ඉල්ලක්ර් හරිද ඉ සීලාඟට කියනවා? මෙ මෙයාලට එක තැනකි විතරන්නේ මේ අරි බැක්ටීියාවගත් බැක්ටීරියාවන් වර්ධනම මේ එක තැනෙක විතරන්නම මෙයාලට උපස්තර ගොඩක විවිධ පස්තරවල වර්ධනය වඩ පුළුවන් සහවා මෙයාලට ශීග්‍රේම් ප්‍රජනනය කරලා රි එයාලව වැඩි කරගන්න පුළුවන් ගුණනය කරගන්න පුළුවන් ශීක්‍ර ප්‍රජනය කියෙනෙක් සිත්ත කියරලන්නේ. දන්න අනේද ගොඩ සමහර පැක්ටීරියාවගන්න හොම ප්‍රජනය කරන්න පැක්ටීරයා ප්‍රජනය කරන්න මෙහම ඉන්නවන යමකදෙනට පටියෙක්න ොට කරන්න ාව දෙකට ක දෙක කඩ ඔන්න දෙන්නේ සාමයාර දෙක නොන්නද හත්තරයි ඔයි විදිහයට ශීග්‍රේන් ගුණනය වෙනවා තව තව යාය කට්ටි වැඩි කරගන්න හරි එතුකොට අන්න ඒකත් එකේ හේතුවත් තමාමේ ශුද්‍ර ජීවීන් මෙන්න මේ විදිහයට අපි ප්‍රයෝජනයට අරගන්න හරිද ඉඩ පැස්සේ ඇයි අිමයාලාව ජානතාක්ෂණේදී පාවිච්චි කරන්නේ හරිද ජානතාක්ෂයද පාවිච්චි කරන්නේ තමයි ජානතාක්ෂණය කළෙ කන ගොඩ පොඩි දෙයක් නෙම ලොකු බැරෑ රුන්දය හරි ජානතාක්ෂණය කළ කියයන ගොඩක් බැරෑ රුම්දය හරි එතකොට ඔය ජානයක් කළ කියන්න මොකක් ද වාල දැළ ඇවටීම යද්දී හරරි ානයක් කියන කියන්නේ මනුස්සේක සෛරයක් ඇතුළ තියෙන මෙන්න මේවි දස ඕනම ස ස මෙන්න මේදිය දෙයක්ජානයක් කර කැනදක ඇති එතකොට නමයි සත්වයෝ ගත්තාමදැන් ජානය තාක්ෂිණද මේ ජන රෙකල් අරගන්නව හරි ඕකනිකම් පේන මේමලොකුවටරි ඕක තියෙන අපන්ගේ සෛලයක් ගත්තාම සහිල ඇති නි්‍යශ්ටය ගත්තාම නිියශ කිය ඇතුළ ත මෝකතු ගොඩා චटी හරි ගොඩාක් චූටි ඇතකොට මේවත් එ එක වැඩ කරන්නගටියක් අමාරුයි. හැබැයි සුද්‍රජීවයගේ මේක ේසිවෙන්නේයි හරි අපේ මේ විදිට සංකීර්ණව තිබ්බට මේවා ැන ගලවන්න අමාරු කොඩක් සංකීන විදියට තිබ්බටරි සුද්‍රජීවයන්ගේ සයිල ගත්තාම එයාලගේ එ එම සංකීන්න නෑ? ය සරල ප්‍රවේනික ද්‍රෞ්විදියන්නේ න සරල ඩන්නේ අනු ප්‍රවේනික ද්‍රෞ්්‍ය තමයි අරගෙති සරල ජානතිය එතකොට? වෙන් කරල අරගන්න ජාන තාක්ෂණ ලේසියෙන් පාවිච්චි කරන්න පුළුව. හරිද ඊරට ඊලාංකාරේ මුල් මේ පැත්තතිේ මුල්ලිේ පැත්තෙන්ගේපම හරි බොෝ වෙලාට සුද්‍රජීවින් අපිට නොමිලේම හදාගන්න පුළුව ියදන් යනවත් ඒදවෙන්න නැබොෝ වෙලාට අපිට නොමිලේම සුද්‍රජෙවින් අදාගන්න පුළුව.රි එම නැතිවනොත් අපට දියදම අඩුවෙන් අ කොඩාක් වියදම අඩුවෙන් සුද්‍රජීවෙන් අපිට අරගන්න පුළුවන්. හරිද. ඉට පස්සේ සාමාන්‍ය කර්මාන්ත ශාලාවක වැඩකරද්දී හරිද පර්මාත ශාලාවක වැඩකරදදී මේ කර්මාන්ත ශාලාවට විශාල වශයෙන් ශක්තිය ඕන බ බලශක්ති විශාල වශයෙන් නොන හරි හැබැයි අපි ශුද්‍ර ජීවිීන් එක්ක වැඩ කරනව නම් හරි සුද්‍ර ජීවින් එක්ක වැඩ කරනවන බලශක්ති මහා පරිමාණයෙන් ඕන වෙනිි හන්නක්කි දමත් කහෝකර්මාන්තය අරගන්නු හරි පෝකර්මාන්ත ද අනිත් දැන් සාමාන්‍යයමුණද රබර් කර්මාන්ත හරි ඒ වගේ දෙවල් ගත්තාම කැන වගේ ඒක පලාස්ටික් කර්මාත ඒවගේ දවල් ගත්තාහම ඒමට ගොඩාක් ශක්තියන ප පෝහකර්මාන්තය වගේ දවල් ගත්තාම ඒකි දැවි පාවිච්චකන ශුද්‍ර ජීවිීතකොට අපිට ඒකට මහාලොකෝට අපිට බල ශක්තිය කියෙන කෝන මෙ ශුද්‍ර ජීවිනා පවිච්චිකල වැඩ කරගන්න නිසා හරිද ට කර්මාන්ත ශාලාාවල විදිරි වැඩකරජ තවත්තෙන දෙයක්තාමොකක්ද හරි පරිසර හානය කියෙනක සෑහෙන්ට සිද්ධ වෙනවා හරිද නිකං නෝමල්ලේ වගේ සාමාන්‍ය කර්ම හැබැයි අපි ඔගට පාවිච්චි කරොත් චුදර ජීවිීොට පරිසර දෝෂණය කෙනෙ එකත් ආම කරගන්න පුළුවන් හරිද ඔන්න කියන කරණා නිසා තමා මෙනිම කියෙන කර්මාන්ත වලටරි කර්මාන්තවැලට වයි අගවි දේවල්ලට අපි ශුද්ද්‍රජීවී පාවිච්චි කරන්නේ අපේ තින්නහතා කරපිගිය නෝට්ක ලියලෙමු හරිද මාතෘකාවදාගන්න එතකොට පරිසර සන්රක්ෂණය සඳහා පරිසර සන්රක්ෂණය සඳහා පරිසර සන්රක්ෂණය සඳහා ශුද්‍ර ජීවීන් භාවිත, පරිසර සංරක්ෂණය සඳහා ශුද්‍ර ජීවීන් භාවිතය හරිද පරිසර සන්රක්ෂණය සඳහා ශුද්‍ර ජීවින් භාවිතහ එයට තරුවදදාළ ලියන්ඩ ේ තරුවද්දල ලියන්න පරිසර සන්රක්ෂණය යනු පරිසර සන්රක්ෂණය යනු, පරිසර දූෂණය අවම කරමින් පරිසර දූෂණය අවම කරමින් පරිසරය ආරක්ෂා කිරීමයි පරිසර දූෂණය අවම කරමින් පරිසර දූෂණය අවම කරමින් හරිසරය ආරක්ෂා කිරීමයි. හරි මෙහිදී මෙහිදී සම ඔව ම මෙදී. මේදී සිදු කරන්නේ මේදී සිදුකරන්නේ මේදී සිදුකරන්නේ ශුද්‍රජීවීෙන් භාවිත කර ශුද්‍රජීවීන් භාවිත කර ශුද්‍රජීවීන් භාවිත කර ශුද්‍රජීවීන් භාවිත කර පරිසර දූෂක පරිසර දෂක ඉවත් කිරීමයි පරිසර දූෂක ඉවත් කිරීමයි රි පරිසර දූෂක ඉවත් කිරීමයි. මේ‍රලල මෙම ක්‍රියාවලිය ජයිව ප්‍රතිකර්මණය. එ ක්‍රියාවලිය ජයිව ප්‍රතිකර්මණය ජයිව ප්‍රතිකර්මණය ලෙස හැඳින්ව ජව ප්‍රතිකර්මණය ලෙස හැඳින්වේ ජाइව ප්‍රතිකර්මනලස ැඳහරි පස්සේ මී එකදා ලියන්නම එකදා ලියන්න दूषित जले है दूषित जले दूषित जले जल कार्बनिक द्रव्य कार्बनिक द्रव्य ශුද්‍ර ජීවන් මගින් ශද්‍රජීවීන් මගින් විෝජනය කරවීම මිටිණීරවා එ ඩීළ මින සම්බන්ධෝන කාබනික ද්‍රව්‍ය ශුද්‍රජීවීන් මගින් විියෝජන කිරීම